ලෝකයේ හැම රටක්ම වගේ තමන්ගේ රටේ ජනගහනයේ ගැහැණු පිරිමි අනුපාතය පුළුවන් තරම් සමාන විදිහට තියාගෙන යන්න තමා උත්සාහ කරන්නේ. හැබැයි ලෝකයේ සමහර රටවල්වල මේ අනුපාතය ගොඩක් අඩු වෙලා තනිකඩ කාන්තාවන් පිරුණ දුප්පත් රටවල් මේ ලෝකයේ තියෙනවා අපිට දැකගන්න පුළුවන් වෙනවා. අද මේ වීඩියෝ එකෙන් අපි යන්න හැම පිරිමි පුද්ගලයන් එනකන් බලාගෙන ඉන්න සරාගී තනිකඩ කාන්තාවන් ජීවත් වෙන දුප්පත් රටවල් රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ වැඩිය ප්‍රසිද්ධ රටක් බවට පත්වෙන්නේ නැති කිරිගිස්ථානය ගැන. මධ්‍යම ආසියාවේ පිහිටලා තියෙන රටක් බවට පත්වෙන මේ කිරිගිස්ථානය ආසියාවේ ස්විට්සර්ලන්තය කියන නමින් තමා හඳුන්වන්නේ. මේ රට ගැන පරීක්ෂා කරලා බැලුවොත් අපිට මේ රටේ තනිකඩ ලස්සන කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඉන්නව බලාගන්න පුළුවන්. 2024 අවුරුද්දට වාර්තා වෙන විදිහට මේ රටේ මිලියන 6කට වඩා ඉන්න ජනගහනයෙන් පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් වැඩිපුර ඉන්නවා කියලා තමා වාර්තා වෙන්නේ. අන්න ඒ නිසා තනියම Tamanගේ වැඩ කරගන්න පුළුවන් ශක්තිමත් සහ අදිෂ්ඨානය පිරුණ කාන්තාවන් ගොඩක් ජීවත් වෙන රටක් විදිහට තමා කිරිගිස්ථානය ප්‍රසිද්ධ වෙන්නේ. යුරෝපයේ පිහිටලා තියෙන රටක් වගේම ලස්සන කඳුපන්ති සහ විල් වලින් එහෙමත් සමන්විත වෙලා තියෙන මේ රටේ සංචාරය කරන කෙනෙක්ට අවුරුද්ද පුරාම එකිනෙකට වෙනස් උත්සව වගේ දේවල් ඔවුන් පවත්වනව දකින්න පුළුවන්. මේ උත්සව හැම එකක්ම වගේ යුරෝපයේ වගේම ආසියාවේ සංස්කෘතිය එකට මිශ්‍ර වෙලා නිර්මාණය වෙලා තියෙන වෙනස්ම උත්සව බවටත් පත්වෙනවා. ගම්බද ප්‍රදේශ වගේම නගරබද ප්‍රදේශ හිමත් මේ රටේ තිබුණට ඒ කොහෙත් ජීවත් වෙන කාන්තාවන් තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව තමන්ගේ වැඩ කරගෙන ඉන්න හුරු වෙලා තියෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. ඒකට හේතුව ඔවුන්ට ඇති තරම් පිරිමි පුද්ගලයන් නැති එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් කාන්තාවන්ට තියෙනවට වඩා විශාල කළු ඇස් දුඹුරු පාට කොණ්ඩය වගේම උස මහත ලස්සන ශරීරයක් මේ කාන්තාවට විශේෂයෙන් තියෙන ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ රටේ කාන්තාවන් ගැන ඔබ මොකද හිතන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන්නේ අපේ මේ ලෝකයේ දුප්පත්ම රටක් බවට පත්වෙන කාන්තාවන් වැඩිපුර ජීවත් වෙන එල් සැල්වදෝර් කියන නමින් හඳුන්වන රට ගැන. මේ රටේ පිරිමි පුද්ගලයන් මිලියන 3ක් විතර ජීවත් වෙනකොට කාන්තාවන් ඊට වඩා ලක්ෂ 3කටත් වැඩි අගයක් ජීවත් වෙන නිසා හැම වෙලාවකම කාන්තාවන් අතිරික්තයක් ඉන්න රටක් විදිහට අපිට මේ රට පෙන්වලා දෙන්න පුළුවන්. ලස්සන වෙරළ තීරයන් වගේම ගිනි කඳු හිමත් පිහිටලා තියෙන මේ රට ස්වභාවික සුන්දරත්වයෙන් හිමත් පරිපූර්ණ රටක් බවට පත්වෙනවා. හැබැයි විශේෂයෙන්ම මේ රටේ ජීවත් වෙන කාන්තාවන්ට පිරිමි පුද්ගලයන්ගෙන් හිතාගන්න බැරි තරම් හිරිහැර වගේම කරදර සිද්ධ වෙන නිසා මේ රටේ කාන්තාවන් වැඩිය මේ රටේ තමන්ගේ පිරිමි පුද්ගලයන් එක්ක සම්බන්ධ වෙන්නවත් කැමති නෑ. ඒ වගේම වැඩිපුර කාන්තාවන් ජීවත් වෙන නිසා දැන් මේ වෙනකොට මේ රටේ සමහර පවුල්වල මූලිකත්වය අරගෙන වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ කාන්තාවන්ට කියලා වාර්තා වෙනවා. ඒ වගේම මෑත කාලය වෙනකොට මේ රටේ කාන්තාවන් වැඩිපුර අධ්‍යාපනය ලබා ගන්න පෙළඹිලා ඉන්නවා වගේම දේශපාලනයට එහෙමත් ඔවුන් වැඩිපුර දායකත්වය දැන් ලබා දෙනවා කියලා වාර්තා වෙනවා. උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටලා තියෙන රටක් බවට මේ එල් සැල්වදෝර් පත්වෙන නිසා මේ රටේ කාන්තාවන් වැඩිපුරම ඇමරිකාව වගේ විදේශ රටවල් වලින් එන පිරිමි පුද්ගලයන්ට තමා දැන් කැමතියි කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කළොත් අපිට වුණත් මේ එල් සැල්වදෝරයෙන් ලස්සන තනිකඩ කාන්තාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් ජීවත් වෙනවා කියලා සලකන මධ්‍යම ඇමරිකාවේ පිහිටලා තියෙන රටක් බවට පත්වෙන නිකරගුවා රාජ්‍යය ගැන. මේ රටට සංචාරකයන් ආකර්ෂණය වෙන්න හේතු විදිහට අපිට මේ රටේ තියෙන ස්වභාවික සුන්දරත්වය, ලස්සන වෙරළ තීරයන් වගේම මේ රටේ කාන්තාවන්ව එහෙමත් හඳුන්වන්න පුළුවන් වෙනවා. දැන් මේ වෙනකොට සක්‍රීය ගිනි කඳු කිහිපයක්ම මේ රටේ පිහිටලා තියෙන නිසා ලස්සන වගේම භයානකකමත් මේ රටේ අඩුවක් නෑ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම නිකරගුවා කියලා කියන්නේ ලතින් ඇමරිකානු රටක් බවට පත්වෙනවා. මේ ලතින් ඇමරිකානු රටවල් වල ජීවත් වෙන කාන්තාවන් පිරිපුන් ශරීර තියෙන කාන්තාවන් කියලා හැමෝම අනිවාර්යෙන් දැන් දන්නව ඇති. අන්න ඒ නිසා තමා මේ නිකරගුවා වල කාන්තාවන්ට වැඩි ඉල්ලුමක් මේ වෙනකොට ලෝකයේ හැම රටකම පිරිමි පුද්ගලයන්ගෙන් ලැබිලා තියෙන්නේ.
හැබැයි මේ වෙනකොට මේ රටේ පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් ජීවත් වෙන නිසා තනිකඩ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා තමයි අපිට මේ රටත් සරාගී තනිකඩ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඉන්න අපේ මේ ලෝකයේ තියෙන තවත් එක දුප්පත් රටක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ අපි කවුරුත් දන්න රටක් බවට පත්වෙන බංගලාදේශය ගැන. ක්‍රිකට් වලින් ලංකාව සහ බංගලාදේශය කියලා කියන්නේ ප්‍රතිවාදී රටවල් දෙකක් උනත් ලස්සන කාන්තාවක් හොයාගන්න නම් නියම රටක් විදිහට අපිට බංගලාදේශය පෙන්වලා දෙන්න පුළුවන්. මිලියන 171ක් වගේ විශාල ජනගහනයක් ඉන්න මේ රටේ ඒ ජනගහනය අතරින් පිරිමි පුද්ගලයන් 149ක් වගේ ඉන්නකොට ඉතුරු 151ක ප්‍රමාණය කාන්තාවන් තමා ජීවත් වෙන්නේ. මේ රටේ විශාල ජනගහනය එක්ක බලනකොට ඒ පොඩි පරතරය වුණත් විශාල පිරිමි පුද්ගලයන්ගේ හිඟතාවයක් බවට පත්වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ බංගලාදේශයේ කාන්තාවන් ගොඩක් සංස්කෘතියට බැඳිලා ඉන්න කාන්තාවන් බවට පත්වෙනවා වගේම අවුරුද්දේ ගොඩක් දවසට ඔවුන් ලස්සන වර්ණවත් ඇඳුම් වලින් සැරසිලා ඉන්නවා තමා අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. කාලයකට කලින් නම් නැති වුණාට දැන් මේ වෙනකොට බංගලාදේශයේ කාන්තාවන් සෑම ශාස්ත්‍රයකම වගේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා වගේම ඔවුන් රැකියාවල් වල නිරත වෙන අගය එහෙමත් ගොඩක් ඉහළ ගිහින් තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම වැඩි වශයෙන් මුස්ලිම් කාන්තාවන් ජීවත් වෙන රටක් බවට මේ බංගලාදේශය පත් වුණත් තනිකඩ කාන්තාවන් පවුල්වල ඉන්න තැන්වල ඒ කාන්තාවන් පවුලේ මූලිකත්වය අරගෙන අර සම්ප්‍රදායන් කඩ කරලා පවා තමන්ගේ ජීවන ගමන ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු කරගන්නවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ නිසා ක්‍රිකට් වලින් කොයිතරම් තරහකාරයෝ වුණත් ලස්සන තනිකඩ කාන්තාවක් හොයාගන්න පුළුවන් දුප්පත් සුපිරි රටක් තමා මේ බංගලාදේශය කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්නේ හැම අතින්ම විවිධත්වයක් තියෙන කාන්තාවන් ජීවත් වෙන තවත් දුප්පත් රටක් බවට පත්වෙන කාම්බෝජියාව ගැන. ගොඩක් ඉපැරණි පන්සල් සහ ස්වභාවික පිහිටීම් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක් බවට කාම්බෝජියාව පත්වෙනවා වගේම මේ රටේ ජීවත් වෙන ලස්සන සහ කොයි වෙලාවෙත් හිනා වෙලා ඉන්න කාන්තාවන් හැමත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි කියලා අපිට කියන්න පුළුවන්. පිරිමි පුද්ගලයන් මිලියන 7.6ක් වගේ මේ රටේ ඉන්නකොට කාන්තාවන් මිලියන 7.9ක් විතර මේ රටේ ජීවත් වෙන නිසා මේ රටේ කාන්තාවන්ගේ අතිරික්තය හැමත් ලක්ෂ 3කට වැඩිය ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මේ රටට යන සංචාරකයෙක්ට ලෝක උරුමයක් බවට පත් කරලා තියෙන බෞද්ධ පන්සලක් බවට පත්වෙන ඇංකෝ වාට් වගේම ලස්සන මුහුදු වෙරළවල් විශාල සංඛ්‍යාවක් සහ කාම්බෝජියාවේ කාන්තාවන් සහභාගී වෙන ලස්සන වයිවර්ණ උත්සව එහෙමත් අවුරුද්දේ හැම කාලයකම බලාගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට සාමාන්‍ය පාරදි දැක්කත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳගෙන ඉන්න මේ කාම්බෝජියාවේ කාන්තාවන් කලිනුත් අපි කතා කළා වගේ ඔවුන්ගේ සුන්දර හිනාවට තමා ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාම්බෝජියාවේ කාන්තාවන් හිතාගන්න බැරි තරම් තමන්ගේ ස්වාමි පුරුෂයාට කැප වෙලා ජීවත් වෙනවා කියලා පර්යේෂණ වලින් එහෙමත් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒකට අමතරව කාම්බෝජියාවේ කාන්තාවන් වැඩිපුරම සුදු පිරිමි පුද්ගලයන්ට කැමති බවක් පෙන්වන නිසා විදේශ රටවල් වල මිනිස්සු විශාල වශයෙන් මේ රටට ගිහිල්ලා මේ රටේ කාන්තාවන් තමන්ට කැමති කරවගෙන විවාහ කරගන්නවා කියලා වාර්තා වෙනවා. අන්න ඒ හේතුව නිසා උත්සාහ කළොත් යාළු කරගන්න පුළුවන් ලස්සනම කාන්තාවන් ජීවත් වෙන තවත් එක දුප්පත් රටක් විදිහට අපිට මේ කාම්බෝජියාව හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ තවත් සරාගී තනිකඩ කාන්තාවන් ජීවත් වෙන දුප්පත් රටක් බවට පත්වෙන මෝල්ඩෝව ගැන. දුප්පත් උනත් නැගෙනහිර යුරෝපයේ පිහිටලා තියෙන යුරෝපානු රටක් බවට මේ මෝල්ඩෝව පත්වෙන නිසා මේ රටේ කාන්තාවන්ට විදේශ රටවල් වල පිරිමි පුද්ගලයන්ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම ඉල්ලුමක් ඇති වෙන්න හේතුව තමා මෝල්ඩෝවේ සාමාන්‍යයෙන් කාන්තාවන් 100කට ඒ රටේ පිරිමි පුද්ගලයන් 90ක් වගේ සංඛ්‍යාවක් විතරක් ඉන්න එක. එතකොට නිකන්ම අතිරික්තයක් කාන්තාවන්ගෙන් ඇති වෙන නිසා තමා විදේශ රටවල් වල පිරිමි පුද්ගලයන් විශේෂයෙන්ම ඒකෙන් ප්‍රයෝජනය ගන්න එක සිදු කරන්නේ. යුරෝපයේ සංස්කෘතිය වගේම රුමේනියාවේ සහ රුසියාවේ සංස්කෘතිය එහෙමත් මිශ්‍ර වෙලා නිර්මාණය වෙලා තියෙන මේ මෝල්ඩෝව ඒ හැම රටකම ලක්ෂණ එකතු කරගත්ත කාන්තාවන් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසාම අනිත් යුරෝපානු රටවල් වල වගේ අවුරුද්ද පුරාම අපිට උත්සව වගේ දේවල් මේ රටෙත් බලාගන්න පුළුවන් වෙනවා.
ඒවගේම සුන්දර කාන්තාවන් එහෙමත් මේ රටේ ඉන්නවා අපිට දැකගන්න පුළුවන්. යුරෝපයේ කාන්තාවන් කොහොමත් වෙනස් විදිහේ විලාසිතා හෙමත් සිදු කරලා ලස්සනට ඉන්න ආස නිසා ඒ පුරුද්ද ඒ විදිහටම මේ කාන්තාවන්ටත් ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම රුසියාව කියලා කියන්නේ අපේ මේ ලෝකයේ ලස්සනම කාන්තාවන් ජීවත් වෙන රටක් නිසා ඒ රටේ ආභාෂය හෙමත් මෝල්ඩෝවට ලැබිලා තියෙන එකෙන් මෝල්ඩෝවේ කාන්තාවන් ගොඩක් සුන්දර කාන්තාවන් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ වගේ හේතු නිසා සංචාරයකට වුණත් මෝල්ඩෝවට යන පිරිමි පුද්ගලයන් මේ රටේ සංස්කෘතිය වගේම ලස්සන කාන්තාවන් දැකලා අමන්දානන්දයට පත්වෙනවා කියලා වාර්තා වෙනවා. මේ හැමදේටම අමතරව යුරෝපයේ පිහිටලා තියෙන නිසා මේ රට එහෙමත් ගොඩක් ලස්සන රටක් විදිහට අපිට දැකගන්න පුළුවන්. තාම යුරෝපානු සංගමයට මේ මෝල්ඩෝව බැඳිලා නැති වුණාට මෝල්ඩෝව ආසන්නයේ තියෙන තවත් රටක් බවට මේ රොමේනියාව පත්වෙලා තියෙන නිසා මිනිස්සු යුරෝපයට ඇතුල් වෙන්න මාර්ගයක් විදිහට මේ රට භාවිතා කරන එක සිදු කරනවා. එතකොට මේ රටේ කාන්තාවක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක ඒ වෙනුවෙන් ගොඩක් වැදගත් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ නිසා තමා වැඩියෙන්ම විදේශ රටවල් වල පිරිමි පුද්ගලයන්ගේ ඉල්ලුමක් මේ මෝල්ඩෝවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ රටත් දුප්පත් සරාගී තනිකඩ කාන්තාවන් ජීවත් වෙන වෙනස්ම තවත් එක රටක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අපේ මේ ලෝකයේ තියෙන සරාගී තනිකඩ කාන්තාවන් ජීවත් වෙන දුප්පත් රටවල් රාශියක් ගැන. මේ සමහර රටවල් වල කාන්තාවන් යාළු කරගන්න අපිට උනත් පුළුවන් කියලා මේ වීඩියෝව බැලුවට පස්සේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.